සද්ධර්මශ්‍රාවක සැදැහැවත් කාරුණික පින්නතුනී, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ඔබේ ජීවිත කාලය තුළ මෙතෙක් ඔබ විසින් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ කර්මය කර්මඵලය මනාව පැහැදිලි කෙරෙන තවත් ඉතා උතුම් ගාථා රතනය. මේ ගාථා රතනය අන්තර්ගත වෙලා තියෙන්නේ ධම්මපද පාලියේ. ඒ ගාථා රතනය තමයි චරන්ති බාලා දුම්මේධා අමිත්තේ නේව අත්තන කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං කියන ගාථා රතනය. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි දෙලොව වැඩ නොදත් අඥානයා යම් පව්කමක් සිද්ධ කරන්නේද ඒ පව්කංගොල කටුක විපාක ඇති බව නොදන්නවා. පව්කම් කරමින් සතුරෙකු වැනි වූ ආත්මයෙන් යුක්තව හැසිරෙනවා. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. අඥානයා බොහෝ පව්කම් කර කර ජීවත් වෙනවා. ඔහු පෝෂණය කරන ඔහුගේ ශරීරය ඔහුටම හතුරෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වාගේ ගාථා රතනයක් දේශනා කොට වදාළේ මොනවාගේ කාරණාවක් නිසාද කියන බව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කළොත්, අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලේ මේ රජගහනුවර හිටියා සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගී, සර්වාංගේ පුරාම කුෂ්ඨ හැදුන කෙනෙක්. මේ කුෂ්ඨ රෝගියා නිතර නිතර බණ අහන්න වේළුවනාරාමයට ගියා. හැබැයි ඉතින් මෙයාගේ ගෙදර අයත් මෙයා පිළිකුල් කරනවා. ඒ ශාරීරියේ පුරාම කුෂ්ඨ හැදිලා නිතරම කසනවා. ඉතින් බණ අහන්න ගියත් ධර්මශාලාව ඇතුළටවත් මේ කුෂ්ඨ රෝගියා ගන්න කවුරුවත් කැමතිත් නැහැ. ඒක දන්න සුප්‍රබුද්ධ කවදාවත් පිරිසට ලඟුනිත් නැහැ. සමහර අය භාග්‍යතුන් වහන්සේගේ ළඟින් ඉඳගෙන ධම්සභා මණ්ඩපයේ බණ ඇහුවා. සුප්‍රබුද්ධ හැමදාම බණ අහන්නේ ධම්සභා මණ්ඩපයෙන් පිටපැත්තේ ඉඳලා. පිරිස කෙරවලේ ඉඳගෙන බණ අහන සුප්‍රබුද්ධයන් දවසක් ධර්ම දේශනාව අවසානයේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වෙච්ච අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලබා ගත්තා.
පිනතින එක දවසක් සක්දෙව් මහරජතුමා මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ට රෝගියා මුණගැහිලා මොහුව පරීක්ෂා කරන්න කල්පනා කළා. අන්න ඒක නිසා සක්දෙවිඳු සුප්‍රබුද්ධයන් මුණ ගැහෙන්න ඇවිල්ලා මේ සුප්‍රබුද්ධට කියනවා, ඔබ ලෙඩෙක්, කවුරුවත් ඔබට කැමති නෑ, ළඟට එනවට කැමතිත් නෑ, පිළිකුල් කරනවා, ඔබේ වස්ත්‍රයක් කවුරුවත් අල්ලන්න කැමති නෑ, ඔබ ඉඳගත් තැනක ඉඳගන්න කැමති නෑ, පිළිකුල් කරනවා. මට පුළුවන් ඔබේ ඔය පිළිකුල් සහගත කුෂ්ට රෝගය සුවපත් කරන්න. ඒ විතරක් නෙමෙයි, මට පුළුවන් අද දිලිඳුව ජීවත් වෙන ඔබ මේ මුළු ජීවිත කාලය ඇතුළෙම මහ විශාල ධනපතියෙක් බවට පත් කරන්නත් මට පුළුවන්. නමුත් මේ දේවල් කරලා ඔබට අවශ්‍ය ලෞකික සැප සම්පත් ටික මං විසින් හදලා දෙන්න නම් ඔබ මම කියන දේ කරන්න ඕනේ කියලා කිව්වා. සුප්‍රබුද්ධ මෙයාගේ කතාව අහගෙන ඉඳලා මොනවද ඔබ මට කරන්න කියන්නේ කියලා ඇහුවා. මොකද කෙලින්ම අහනවා ඔබ කවුද කියලා. එතකොටත් කියනවා මම තමයි සක්දෙවිඳු කියලා. ඉතින් කරන්න ඕනේ මොනවද? බුදුන් බුදුන් නොවේයි කියාපං, දහම් දහම් නොවේයි කියාපං, සඟුන් සඟුන් නොවේයි කියාපං කියලා මේ තුනුරුවන ප්‍රතික්ෂේප කළොත් රෝගයත් සනීප කරනවා, ධනයත් දෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව කිව්වා, මේක කියන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ තමයි සුප්‍රබුද්ධ සක්‍රදේවියන්ගෙන් අහන්නේ ඔබ කවුද කියලා. සක්දෙවිඳ කියනවා මම තමයි දෙදෙව් ලෝකයේට අධිපති සක්‍රදේවේන්ද්‍රයා කියලා කියන්නේ. සුප්‍රබුද්ධ ගත් කටටම කියනවා නුඹ සක්‍රයා වුණත් මහ මෝඩෙක් කියලයි මට හිතෙන්නේ. සුප්‍රබුද්ධ කියනවා බුදුන් බුදුන්මයි, දහම් දහම්මයි, සඟුන් සඟුන්මයි කියලා. සක්දෙවිඳ කීවේ ඔබට බොහෝම ධනය දෙනවා, ලෙඩේ සුවපත් කරලා දෙනවා, බුදුන් බුදුන් නොවේයි කියාපං කියලා. නමුත් සුප්‍රබුද්ධ කියනවා බුදුන් බුදුන්මයි, දහම් දහම්මයි, සඟුන් සඟුන්මයි කියලා. ඉතින් සුප්‍රබුද්ධයන්ගේ මේ කතාව අහලා සක්‍ර දෙවියන්ට ඇතිවෙන්නේ පුදුමාකාර ප්‍රීතියක්. ඒ ප්‍රීති වේගයත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කතාව කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, සුප්‍රබුද්ධ කියන කුෂ්ට රෝගියා, මේ රජගහ නුවර ජීවත් වෙන මේ කුෂ්ට රෝගියාව මුණගැහෙන්න මම ගියා. ඔහු බොහෝම දිලිඳු කෙනෙක්. ඒ වගේම ස්වාමීනි, ඔහු කුෂ්ට රෝගියෙක්නේ. මම ඔහු පරීක්ෂා කරන්න කියලා හිතාගෙන මම ඔහුට කීවා, මම කියන කාරණා තුන ප්‍රකාශ කළොත් ජීවිත කාලෙම මහ ධනපතියෙකුත් කරලා ලෙඩෙත් සනීප කරලා දෙනවා කියලා. ඔහු මගෙන් ඇහුවා මොනවද කරන්න ඕනි කියලා. ස්වාමීනි, මම ඔහුට ඉදිරිපත් කළා බුදුන් බුදුන් නොවේයි කියාපං, දහම් දහම් නොවේයි කියාපං, සඟුන් සඟුන් නෙවෙයි කියාපං කියලා. ස්වාමීනි, ඔහු මට අඥානය කියලා චෝදනා කළා. ඔහු කියනවා බුදුන් බුදුන්මයි, දහම් දහම්මයි, සඟුන් සඟුන්මයි කිය. ධනය දෙන්නම් කීවත්, ලෙඩේ සුවපත් කරලා දෙන්නම් කියලා කීවත් තුනුරුවන ප්‍රතික්ෂේප කරන්න ස්වාමීනි ඔහු සූදානම් නෑ. මට ඔහු පිළිබඳව තියෙන්නේ ලොකු ප්‍රසාදයක් ස්වාමීනි කියලා සඳහන් කළා. පින්නතින මේ හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෙක් මොනම හේතුවක් නිසාවත් කුමන කාරණාවක් පදනම් කරගෙනවත් ඒ උතුම් සරණ අත්හරින්න නම් සූදානම් වෙන්නේ නැහැ. මොකද තුනුරුවනේ ආශිර්වාදයේ යම් කෙනෙකුට තියෙනවා කියලා කියන්නේ
ඒක මේ ජීවිතයක ඔහු ලබන පුදුම භාග්‍ය සම්පන්න අවස්ථාව. හැමෝටම නොලැබෙන විශේෂිත අවස්ථාව. භාගිතුන් වහන්සේගේ සරණ ලබනවා කියන කාරණාව මේ ලෝකෙ හරි අමාරු කාරණාවක්න පින්නතුනි. භාගිතුන් වහසගේ සරණ ලැබෙන්නේ භාගිතුන් වහසගේ කරුණාව ලබන්න සුදුසු පුද්ගලයට විතරයි. අන්‍ය වූ අයට භාගිතුන් වහසේ සරණ වෙන්නේ නැහැ කියල කියනව නෙමෙයිමේ. නොත් හැබෑම ශ්‍රාවකයා භාගිතුන් වහසගේ සරණ කොහොමත් ලබනවා. එති සුප්‍රබුද්ධ කුට්ටි සඳහන් කළේ මම කවදාවත් රත්නත්තරේ ප්‍රතික්ෂේප කරන්නේ නෑ කියලා. සක් දෙවිඳු මේ කතාව භාගිතුන් වහන්සේ ළඟ සඳහන් කරහම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දේවේන්ද්‍රය සුප්‍රබුද්ධ ළඟ තියෙන රත්නත්‍රය සම්බන්ධයෙන් ඇති ගෞරවේ නැති කරන්න මේ ලෝකෙ සමත් කෙනෙක් නෑ කියලා. ඒ තරම් පුදුමාකාර ගෞරවයක් තුනුරුවන් පිළිබඳව ඔහුට තියෙන්නේ ඇයි? ඔහු සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් නිසා. ඒ ශ්‍රද්ධාව මත පිහිටලා තුනුරුවන් සරණ ගියපු පුද්ගලයා කවදාවත් රත්නත්‍රේ සැක කරන්නේ පින්නතුනි. දැන් වර්තමානයේ හිතලා බැලුවොත් අපිට සමහරලාට ගෙයක් හදලා දෙන්නම්, එහෙම නැත්තම් පොත්පත් ටිකක් දරුවන්ට අරන් දෙන්නම්, ගෙයක් හදාගන්න තහඩු ටිකක් දෙන්නම්, වැසිකිළියකට අවශ්‍ය උපකරණ ටික දෙන්නම්, මේවාගේ දේවල් වලට සම්බන්ධ කරලා තුනුරුවන්ගෙන් ඈත් කරවන වැඩපිළිවෙළවල් වර්තමානයේ ඕන තරම් තියෙනවා. තෙරුවන් සරණ කියන එක බිඳගෙන තුනුරුවනි ආශිර්වාදයෙන් අයින් වෙලා ඒ ලෞකික ලාභ ලෝභ වෙනුවෙන් කැපවිච්ච අයත් මේ සමාජය ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම වෙන්නේ ශ්‍රද්ධාව නැති නිසා. නමුත් මේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේගේ ශ්‍රද්ධාව පළුදු කරන්න සක්‍ර දේවේන්ද්‍රයන්ටවත් පුළුවන්කමක් නැහැ කියලයි මේ සඳහන් කළේ. අංගේ කාරණාවන්ගෙන් පින්නතිනි කල්පනා කරන්න ඕනේ. හරියටම බුදුන් සරණ යනවනම් භාගිතුන් වහන්සේගේ එක වචනයක්වත් අත්හරින්නේ නැහැ කියලා. ඒ තමයි හැබෑම ශ්‍රාවකයාගේ ස්වභාවය. ඉතින් සක් දෙවිඳු ගිහිල්ලා භාගිතුන් වහන්සේ ළඟ සඳහන් කරහම ස්වාමීනි, සුප්‍රබුද්ධයන් මං කියපු දේ නෙමෙයි කිව්වේ, මට අඥානය කියලා චෝදනා කරලා ඔහු මෙන්න මෙහෙම කිව්වා කියලා. සුප්‍රබුද්ධගේ කතාවට භාග්‍යතුන් වහන්සේටත් සතුටුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දේවේන්ද්‍රේ ඔබට තනියම නෙමෙයි, ඔබ වාගේ අය දහස් ගණන් ඇවිල්ලා සුප්‍රබුද්ධ වගේ අයට කීවොත් මෙන්න මේ විදිහේ නානාකාර උපකාර කරන්නන් තුනුරුවන ප්‍රතික්ෂේප කරන්න කියලා. සක්‍ර දේවේන්ද්‍රවරුම දහස් ගණනක් ඇවිල්ලා ඉල්ලීම කළා. ඔහු රත්නත්‍රේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. ඒකයි මම සඳහන් කළේ ආර්ය ශ්‍රාවකයාගේ හැබෑ ස්වභාවය මේකයි කියලා. අපි හරියට කලකිරෙනවනේ යම් යම් දේවල් කරලා මහ විශාල බලාපොරොත්තු තියාගන්නවා. සමහරලාට ලෞකිකත්වය ඉල්ලන්න තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ පූජාවක් කරන්නේ ලෞකික දෙයක් ඉල්ලන්න. මේ තුලින් ලබා ගන්න කුසලස්කන්ධය අසීමාන්තිකයි. නමුත් උන් තාම ස්වල්ප දෙයක් විතරයි ඒ පූජාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි අපි දහම ගැන හරියට නොදන්නකම. ඒකේ පූජාවෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. නමුත් ඒ කුසල කර්මයේ ආනුභවයෙන් මේ සංසාරේ මට කොහොමද වෙන්න ඕනි කියන කාරණාව නිරන්තරයෙන් කල්පනා කරනවා. සසරට අවශ්‍ය
කුසල් තමයි ඒ සම්පාදනය කරගන්න. ඉති සුප්‍රබුද්ධයන් වගේ අය සෝවාන් විචාරයන් වහන්සේලා කවදාවත් කාටවත් තුනුරුවරින් ඈත් කරන්න පුළුවන්කමක් නෑ. ආංගේ කාරණාව භාගිතුන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට දෙන්නවා. මේ ආර්යයන් වහන්සේගේ ශ්‍රද්ධාව හෙළවෙන්නේ නෑ කියලා. ඒ කාරණාව දන්වමින් තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාළේ. චරන්ති බාලා දුම්මේදු අමිත්තේ නේ වාත්තනා. සඳහන් කළා දෙලොව වැඩ නොදත් අඥානියෝ යම් පෞකමික් සිද්ධ කරනවාද. ආංගේ අකුසල කර්මයන්ගේ කටුක විපාක ඔවුන්ට භුක්ති විඳින්න සිද්ධ වෙනවද. ඒ පෞකම් කරමින් සතුරෙකු වැනි වූ තමන්ගේ ආත්මයෙන් යුක්ත බහු හැසිරෙනවා. භාගිතුන් වහන්සේ එහෙම දේශනා කළා. එතකොට මෙතන භාගිතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ උතුම් ආර්යයන් වහන්සේලා කවදාවත් භාගිතුන් වහන්සේගේ සරණින් මිදෙන්න කටයුතු කරන්නේ නැහැ කියන එක. නමුත් යම් කෙනෙක් දෙලොව වැඩ නොදත් අඥානිය කියලා කියහම මේ දෙලොව කියලා කියන්නේ මෙලොව සහ පරලොව. එතකොට දෙලොව වැඩ නොදත් අඥානය කියලා කියහම මෙලොව අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පරලොව අභිවෘද්ධිය උදෙසා කටයුතු කරගන්නේ කොහොමද කියන කාරණාව දන්නේ නැහැ. එතකොට මෙලවාභිවෘද්ධිය උදෙසා කටයුතු කරනවා කියලා කියන්නේ අපි බොහෝම දුර්ලභව ලබාගත්ත මේ වාසනාවන්ත මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් සසරින් මිදෙන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් ආන් ඒ පුජ්‍යලයා මෙලොවදීම තමන්ගේ සාංසාරික අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. මොකද මෙලවදීම තමා අපට ඒ සඳහා කටයුතු කරන්න අවස්ථාව තියෙන්නේ. කවුද දන්නේ මරණින් මත්තේ සතර අපායක නොයයි කියලා. ආන් ඒක නිසා වැඩි වැඩියෙන් කුසල් රැස් කරගෙන තියාගන්න එක කොහොමත් මෙලවටත් පරලොවටත් දෙකටම ලොකු ලාභයක්. නමුත් දෙලොව වැඩ නොදන් අඥානි කියල සඳහන් කරලා සිහිපත් කරන ඒ අඥානයා එලොව මෙලොව දෙකම පිරිහීමට පත්වෙන පුද්ගලය කියලා. පින්නතුනි එලොව මෙලොව දෙලොවම නොදන් අඥානි. මේ කාරණාව මෙහෙම සඳහන් කරහම වර්තමානයේ අපි ජීවත් වෙන සමාජයේ එලොව මෙලොව හරියට හඳුනාගත්තේ නැති තුනුරුවන් පිළිබඳව මන අවබෝධයක් නැති රත්නත්‍රේ සරණානුභාවයේ පිළිබඳව දන්නේ නැති නමුත් බටහිර විද්‍යාවන් බොහොම ඉසස් විදිහට ප්‍රගුණ කරගත් අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ අය ඕන තරම් රත්නත්‍රේ විවේචනය කරනවා. තුනුරුවන් පිළිබඳව නොඑක් දෝෂාරෝපණ කරනවා. ඒකට ප්‍රධාන හේතුව මොකද්ද? තුනුරුවන් හඳුනාගෙන නැතිකම. යමෙක් භාග්‍යතුන් වහන්සේ හඳුනා නොගන්නේද මනාව භාග්‍යතුන් වහන්සේ හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කරගෙන නිවැරදිව බුදුන් සරණ යන්න යම් කෙනෙකුට හරි අමාරුයි. මොකද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මනාව අවබෝධ කරලා නැහැ ධර්ම හේතුලින්. අන්න ඒක නිසයි වර්තමානෙත් ඔය නොයෙක් අන්තර්ජාල මාධ්‍යවල පවා භාග්‍යතුන් වහන්සේගේ හැබෑ මහා පුරුෂ ස්වභාවය සඳහන් කරාම ඒ කාරණාවල් සැක කර කර ඕන තරම් විවේචනය කර කර චෝදනා කර කර පණිවිඩ තියෙනවා. නමුත් මේ කාරණාව මෙහෙම වුණේ කොහොමද, මෙහෙම වෙන්නේ කොහොමද, ඒකට හේතු මොනවද කියන කාරණා හරියටම හෙව්වොත් තමන්ගේ හිත්වල තියෙන සැක සංකා දුරු කරගන්න පුළුවන්. නමුත් එහෙම කරන්න කාලයක් නැහැ නේ වර්තමානයේ.
ලෞකිකත්තේ වෙනුවෙන් කාර්ය බහුල වෙලා. නමුත් භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ එලොව මෙලොව දෙලොවම වැඩ සලසාගන්ඩ යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනං ඒ පුද්ගලයා තුනුරුවන්ට කීකරු කෙනෙක් විය යුතුයි. දෙලොව වැඩ නොදත් අඥානයා සතර අපායටම මාර්ග හදාගන්නවා. එතර දෙලොව වැඩ නොදත් අඥානයා මෙලව යහපත් කරගන්නේ කොහොමද පරලොව යහපත් කරගන්නේ කොහොමද කියන කාරණාව දන්නේ. නමුත් භාගිතුන් වහන්සේ මේ කරුණු දෙකම මනාව දේශනා කළා. ඉති සුප්‍රබුද්ධයන් තුනුරුවන් පිළිබඳව මොනතරං අචල ප්‍රසාදයකින් යුක්තව කටයුතු කළාද. සක්‍ර දේවේන්ද්‍ර සක්‍ර දේවේන්ද්‍ර ස්වරූපයෙන් ඇවිල්ලා. ලෙඩෙත් සනීප කරලා ධනයත් දෙන්නම් මෙන්න මෙහෙම කියාපන් කියල කියහම ඔහු තමන්ගේ බාහිර සුවය ගැන කල්පනා කරනවට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික ගුණ කදම්බේ සිහිපත් කරගෙන තමන් හැමදාම බුදුන් සරණ ගියේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වෙනවා කියන කාරණාව හිතේ තියාගෙන ඉඳලා බුදුන්පත් කරගත්ත කෙනෙක්. අං ඒක නිසයි භාගිතුන් වහන්සේ මේ විදිහට දේශනා කොට වදාළේ. කරුන්තෝ පාපකංකම්මං යං හෝති කටු කප්පලං. මෙතන මේ ලෝකේ ජීවත් වෙනකොට සමහර අය දහම නොදන්න නිසා තමන් කරන සමහර වැඩ හොඳද නරකද කියලා දන්නේ නැහැ. යහපත්ද අයහපත්ද කියලා දන්නේ නැහැ. එතන හොඳ නරක නොදන්න යහපත් අයහපත් බව නොදන්න යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඔව් මේ සංසාරේ හරි අසරණ වෙච්ච පිරිසක්. අන්න ඒක නිසා තුනුරුවන්ගේ සරණ රත්නත්‍රී ආශිර්වාදය නිරන්තරයෙන් ලැබමින් කටයුතු කරන්න අපි හැමදාම උත්සුක විය යුතුයි. අපි සඳහන් කරමින් හිටියේ මේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලබනවා කියන කාරණාව මහත් වූ ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙකුටම ලැබෙන දෙයක්. ඒක නිසා පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි යම් දෙයක් කරනවාද ඒ කරන හැම දෙයක්ම හොඳ වේවා නරක වේවා අපි සංසාරයට විපාක දෙනවා. යහපත් කර්ම කරලා තියෙනවා නම් දීර්ඝ කාලයක් අපිට සැප විපාක ගෙනල්ලා දෙනවා. අයහපත් කර්ම නම් කරලා තියෙන්නේ අති දීර්ඝ කාලයක් එහි අයුතු ප්‍රතිඵල අපට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. අනිත් එක මිනිසෙක් හැටියට ජීවත් වෙනකොට අපි ප්‍රකාශ කරන වචන සමහර වචන අපි කියන්නේ සාප කරනවා කියලා, නින්දා කරනවා කියලා, වෛර බැඳ ගන්නවා සමහරු. එලව මෙලව නොදන්න අඥානය පව් කරනවා කියලා සඳහන් කළේ. ඉතින් එතනදී මනාව පැහැදිලි වෙනවා මේ සමහර අය වෛර බැඳ ගන්නවා. එතන වෛරය කියන කාරණාව ආකාර දෙකයිනි. වෛරය සහ බද්ධ වෛරය කියලා ආකාර දෙකයි. හැබැයි මෙතන ඊටාම භයානකම සිදුවීම තමයි මෙන්න මේ බද්ධ වෛරය කියලා කියන්නේ මොකද්ද කියන්නේ. මිනිස්සු ඕන තරම් සමහර වෙලාවට කියනවා මේ ජීවිතේ බැරි වුණොත් නායක කොළඟෙක් වෙලා ඇවිල්ලා හරි උඹට මං පහර දෙනවා කියලා. සතෙක් සිව්පාවෙක් වෙලා හරි මං උඹට පහර දෙනවා කියලා. මේ ජීවිතේ බැරි වුණොත් ඊළඟ ජීවිතවලට තරම් යනවා. මෙන්න මේකට කියන්නේ මොන කර්මයේද? මේකට කියන්නේ බද්ධ වෛරය කියලා. බද්ධ වෛරයේ ප්‍රතිඵල කොච්චර අපේ සමාජේ තියෙනවද? පින්නතුනි මේ බද්ධ වෛරයේ ප්‍රතිඵලය තමන් යම් කෙනෙකුට
යම් අනතුරක් කරනවා කියලනම් ප්‍රතිඥාව දීලා තියෙන්නේ ඒ අනතුර සසරේ බොහෝ කාලයක් ඔහු දුකටපත් කරනවා. අපි මේ බද්ධ වෛරය ගැන වචන කීපයක් සඳහන් කළ පින්නතුනි කාලි යක්ෂණියගේ තිබුණේ බද්ධ වෛරය. ඒ වගේම මේ සුප්‍රබුද්ධ කුට්ටි සම්බන්ධයෙන් තියෙන්නේත් බද්ධ වෛරය. දැන් සුප්‍රබුද්ධ කුට්ටි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සුප්‍රබුද්ධගේ ගුණ වර්ණනා කරලා ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ටික වෙලාවක් කතා බහ කරලා සතුරු සාමිච්චිය හැසිරිලා ඔහු නැවත පිටත් වෙලා යන වෙලාවේ ජේතවනාරාමයේ පොකුණ ළඟදී එළදෙනක් ඇනලා සුප්‍රබුද්ධව මරලා දානවා. පැංගේන්ඩ යන සාමණේර භික්ෂූන් වහන්සේලා මේ කාරණාව දැකලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. මේ තරම් පින් ඇති. මේ තරම් ගුණ ඇති. සුප්‍රබුද්ධයන් මරලා දාලා කියලා. කවුද මරලා තියෙන්නේ? එළදෙනක් යනලා මරලා තියෙන්නේ. කවුද මේ එළදෙන? මේකට තමයි බද්ධ වෛරය ගැන අපි මතක් කළේ. වෙනතන අපේ ශාසනයේ එළදෙනකගේ ප්‍රහාරයෙන් පිරිනිවන් පාපු එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. අනාගාමීත්වය ලබාගෙන හිටපු එක රහතන් වහන්සේ එක පුණ්‍යවන්තයෙක් ඉන්නවා. අනාගාමී වෙච්ච කෙනෙක්. අන් එතකොට තව එක සෝවාන් වහන්සේ නමක් ඉන්නවා. පෘතජ්ජන පුජ්‍යලෙක් ඉන්නවා. මේ පෘතජ්ජන පුජ්‍යලෙයි සෝවාන් වහන්සේ අනාගාමීන් වහන්සේ රහතන් වහන්සේ ඝාතනය කරන්නේ එළදෙනක්. මේ එළදෙන කවුද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි මෙන්න මේ කතා කරපු හතර දෙනා මේ ජීවිතේ පුක්කුසාති මහරජුගේ එක්කෙනි. පුක්කුසාති මහරජු තමයි මේ ශාසනයේ අනාගාමී වෙලා ඉඳගෙන එළදෙනගේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙන්න යෙදුනේ. දාරුචීරිය මහරහතන් වහන්සේ තමයි මෙළදෙනගේ ප්‍රහාරයෙන් පිරිනිවන් පාවදාලි. තම්බ දාටික චෝර තමයි මෙළදෙනගේ ප්‍රහාරයෙන් මේ ජීවිතයේ මරණය සිදු කරගත්ත සුප්‍රබුද්ධ කුෂ්ටි. පින්නතුනි ඊළඟට සඳහන් කළා තම්බ දාටික චෝර මෙළදෙනගේ ප්‍රහාරයෙන් මරණයට පත්වෙච්ච පෘතජ්ජන පුජ්‍යලය, එළදෙනගේ ප්‍රහාරයෙන් මරණයට පත්වෙච්ච සෝවාන් වහන්සේ සුප්‍රබුද්ධ කුට්ටි. මෙන්න මේ හතර දෙනා පෙර භවයක මහ විශාල ධනවතුන් හැටියට ඉපදිලා හිටියා. සිටුවරු. ධනවත් සිටුවරු. ආන්ගේ ධනවත් සිටු කුමාරවරු එක්තරා විනෝද කාලෙක අතීතයේ මේ විනෝද උත්සව තිබුණා. විනෝද ක්‍රීඩා සතියක් පුරාවටම මිනිස්සුන්ට විනෝද ක්‍රීඩා තිබුණා. නිදහස් කාල පරිච්ඡේද තිබුණා. මෙන්න මේ කාලවල මොනවද අපි කරන්නේ? සමහරු තීරණය කළා අපි සිල් ගමු. සමහරු තීරණය කළා අපි දන් දෙමු. මෙන්න මේ විදිහට යහපත් යහපත් කටයුතු යෝජනා වුණත් සමහර අය තීරණය කළා අපේ අභිවෘද්ධිය අපේ සැපය උදෙසා රාරක්කු ගෙනත් තියාගෙන මස් මාංශ සකස් කරගෙන මස් කමින් රාබමින් කටයුතු කරමු කියලා. ආන් එහෙම කතා කරපු සිටු කුමාරු ඒකට එකඟයි. අනික් අය දන් දෙන කාලේ, අනික් අය ගුණ පුරන කාලේ මේ හතර දෙනා එකතු වෙලා මේ රාරක්කු පාවිච්චි කර කර ඒ කාලේ සතුටින් ගත කළා.
එතකොට මේ රාරක්කු පානී කරලා බොහොම සතුටින් කාලයේ ගත කරන්න යනකොට එක පුජ්‍යලයක යෝජනා කළා අපි හතර දෙනා විතරක් තනියම ඉන්නවට වඩා නරකද කාන්තාවක් එක්ක ගියොත් කියලා. හැමෝගෙම සම්මුතියෙන් වෛශ්‍යා ස්ත්‍රියක් අඬ ගහගත්තා. ඇයට හවසට කුලිය දෙන හැටියට පොරොන්දු වෙලා. ඔවුන් දවස පුරාම ඇයත් එක සතුටු වුණා. හවස ඇයට පඩි ගෙවන්න ඕනේ. එක්කෙනෙක් යෝජනා කළා මොන පඩියක්ද. මේ කාන්තාව මරලා දාලා ඇයි සතු රංගිරිදී ආභරණ ටිකත් අපි අරන් යන් කියලා. මේක අර කාන්තාව අහගෙන දැන් මේ හැඩි දැඩි පුරුෂෝ හතර දෙනෙක් ළඟ ඇයට බේරෙන්න ක්‍රමයක් නැහැ. මේ පිරිස ඇයව ඝාතනය කළා. ආන් ඒ වෙලාවේ ඇය සාප කලා උපදින උපදින භවයක් ගානේ පිළිගන්නවා කියලා. අන්න ඒක බද්ද වෛරය. ඒකේ ප්‍රතිඵලය තමයි මේ එන්නේ. මේ එළ දෙනක් වගේ ඇවිල්ලා පහර දෙන්නේ යක්ෂණියක්. නමුත් එළ දෙනකගේ වෙස් අරගෙන තමයි එන්නේ. එතකොට එදා සිටු කුමාරවරු හතර දෙනා තමයි දාරුචීරිය මහරහතන් වහන්සේයි පුක්කුසාති මහරජිරුවෝයි සුප්‍රබුද්ධ කුට්ටි ඒ වගේම තඹදාටික චෝරය. නමුත් බද්ධ වෛරයේ තියෙන භයානක බව අද වෙනකොට පින්නතිනි කල්පනා කරලා බැලුවොත් දාරුචීරිය මහරහතන් වහන්සේ නමක් පිරිනිවන් පාවදාලා එළ දෙනගේ ප්‍රහාරයත් එක්කම පිරිනිවන් පෑවා. පුක්කුසාති මහරජිරු අනාගාමි වෙලා ඉන්න කෙනෙක්. ආංගේ අනාගාමින් වහන්සේ මේ ශාසනය පැවිදි වෙන්න පාත්‍රා සිවුරු හොයන්න ගිහිල්ලා සිවුරකට අවශ්‍ය රෙදි කැබලි එකතු කර කර ඉන්න වෙලාවක බේල දෙන පහර දීලා ජීවිතක්ෂයට පත් කරලා දානවා. සුප්‍රබුද්ධ කුෂ්ඨිට භාගිතුන් වහන්සේගෙන් ඉවත් වෙලා ටිකක් දුර යනකොට මේ කරදරයට මූණ පාන්න සිද්ධ වෙනවා. තඹදාටික චෝර සාරිපුත්තයන් වහන්සේට දම් පිළිගන්වලා පසුගමන් කරලා ආපහු තමන්ගේ නිවසට එන අතර එළ දෙනකගේ ප්‍රහාරයකට ලක් වෙලා ජීවිතක්ෂයට පත් වුණා. එතකොට මේ එළ දෙන කවුද? ඔවුන් අතින් පෙර කරදරයට පත් වෙලා අසාධාරණයට ලක් වුණ උපදින උපදින භවයක් ගානි පලිගන්නවා කියන මෙන්න මේ දේශ සිතින් යුක්තව බද්ධ වෛරයෙන් කරපු ප්‍රකාශයට අනුව බොහෝ කාලයක් සංසාරේ මේ විදිහට ජීවිතයෙන් සමුගත්තා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට එනකොට තාමත් එවන් අය පිටිපස්සෙන් ඒ කර්මය එනවා. එහෙනම් මේ කර්මය කියන ධර්මතාවය මේ ලෝකේ හරි භයානක කාරණාවක්. පින්නතින විශේෂයෙන් මේ කර්මය යම් යම් ආකාරයෙන් අපි සිද්ධ කරගත්තද අපි සිද්ධ කරගත්ත විදිහටම ඒ කර්මයත් මේ සංසාරය අපිට විපාක දෙමින් විපාක දෙමින් එන්නේ අපි කරපු දේට අනුවම තමයි. අන් ඒක නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ යම් අයහපත් දෙයක් කරනවා නම් ඒක පෙරලා ඔහු කරා අනිවාර්යෙන් පැමිණෙනවා කියන කාරණාව. චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේවත්තනෝ. එලව මෙලව වැඩ නොදත් අඥානයා. බාල දුම්මේද කියලා සඳහන් කරන්නේ ඒ නිසා. අං එලව මෙලව සැප පිළිබඳව හිතන් නැති අඥානයා මෙලවදී බොහෝ අකුසල කර්ම සිද්ධ කරගන්නවා. මෙලවදී බොහෝ අකුසල් සිද්ධ කරගෙන පරලෝදී දුගතියේ නිමක් නැති දුක්ඛන්දරාවල් වලට මග හදා ගන්නවා. ඊළඟට සඳහන් කළා පින්නතිනි යම් කෙනෙක් මෙලව ජීවත් වෙනවා නම් ඔහු තමා ලබාගත් ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතයට යම් වටිනාකමක් එකතු කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේගේ අවවාදයෙන්
භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට නිර්භයව භාගිතුන් වහන්ස ළඟට යන්ඩ පුළුවන් කෙනෙක් බවට පත්තෙන්ටුනේ. මම නිර්භයව යනවා කියල කාරණාවෙන් සේපත් කළේ. ඉන්නතින අපි පිළිබඳව ලොවතුරා බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නවා. මොන වරද කරල නමුත් අපි හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ ගාවට යන්ඩ පුළුවන්. නමුත් මගේ අභ්‍යන්තරයේ කොයි තරං කුණුවලින් පිරිලද. මොන වගේ පහත් වැඩවල ඉඳල දෙන්නේ මෙසියල්ල භාගිතුන් වහන්සේ දන්නවන. නමුත් සිල්වත් උතුමන් වහන්සේ ළඟට යන්න බය නෑ කියල කියන්නේ මම දැන දැකල. මගේ ගුණය භාගිතුන් වහන්සේ දැනගෙන මාව අගේ කරයි කියලා භාගිතුන් වහන්සට හැඟෙනවා. ඔයි පුද්ගලයට හැඟෙනවා. මොකද තමන් කවුද කියලා ඔහොන්තට දන්නවා මන් නිවැරදී කියලා. අපේ භාගිතුන් වහන්සේ එවන් පුද්ගලයන් වගේ කළා. එනිසා ඔවුන් බය නැතුව බුදුරජාණන් වහන්සේට යනවා. මොකද භාගිතුන් වහන්සේට මූණ දෙන්න ලැජ්ජාවක් නැහැ එතකොට. අන් ඒක නිසා මේ ලෝකේ ජීවත් වෙනකොට භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන් නම් එදා ඉඳලා ඔහු භාග්‍යතුන් වහන්සේගේ සරණට නතු වෙච්ච කෙනෙක්. තුනුරුවන්ගේ ආශ්‍රයෙන් අපි හොඳ දෙයක් කරගත්තා නම් මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ හැම හොඳ දෙයක්ම පින්නතුනි මේ සංසාරේ අපිට සැප විපාකම ගෙනල්ලා දෙනවා. අපි නරක දේවල් කළා නම් ඒ කාන්තෙන් මේ අකුසල ධර්මයන් අපිව හොයාගෙන අපි පිටිපස්සෙන් එන එක නවත්තන්න කාටවත්ම බැරුව යනවා. ඒ නිසා තමන් කරගත්ත දේ තමන්ම භුක්ති විඳින්න ඕනේ කියන කාරණාවයි මෙතන විශේෂයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. අන් ඒක නිසා අපි වාසනාවන්ත මනුස්ස ජීවිතයක් අරගෙන ලංකාව වාගේ සම්මා දිට්ඨික රටක බුදු දහමට උරුමකම් කී කියා මේ ලෝකෙ උප්පත්ති ලැබුවා. ඒක පෙර කරගත් අසීමාන්තික පුණ්‍ය ප්‍රවාහයක ප්‍රතිඵලයක්. බුද්ධෝත්පාදයක මනුස්ස ලෝකෙ උප්පත්තිය ලබා ගත්ත අපි කලාතුරකින් ලැබෙන මේ වාසනාවන්ත අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් මනුස්ස ජීවිතේ හැමදාම ලැබෙන එකක් නෙමෙයි. ඒ මනුස්ස ජීවිතේ ලබන්න හරි දුර්ලභයි. ඔබටත් මටත් ඒ මනුස්ස ජීවිතේ ලැබුණා. ඒ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතෙන් හැබැයි ඵල නෙලන පුජ්‍යලයා අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට මේ බුද්ධාන්තරයේ ඇසුරු කරගෙන සතර පායෙන් මිදෙන්න කටයුතු කරනවා. එහෙම නැත්නම් බුද්ධාන්තරයේ ඇසුරු කරගෙන සංසාරයෙන් එතර වෙන්න කටයුතු කරනවා. ඔබටත් මටත් අපි හැමෝටම ඒ උදාර මනුස්ස ජීවිතයේ සම්මා දිට්ඨික ජීවිතයේ පෙරපිනේ බලයෙන් ලැබිලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ රූපකයෙන් ජීවමානව නැතත් ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය අද ඔබට මට දුර්ලභ නෑ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය රාජයන්න් වහන්සේ ළඟ වන්දනා කරගෙන යම් කෙනෙක් අද වුණත් කොච්චර පින් එකතු කරගන්නවද? සර්වඥ ධාතුන් වහන්සේ ළඟ වන්දනා කරලා ලබන කුසලස්කන්ධයේ මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරලා දක්වන්න බැරි තරම්. ඒ අවස්ථාව භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙනවා. එහෙනම් වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ලබා ගත්ත අපි තුනුරුවන් උදෙසා ඊටාම කීකරු පිරිසක් හැටියට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් බවට පත් වෙලා මේ සංසාරයෙන් එතර වෙලා සදාකාලික සුවය ඇති අමා මහ නිවනින් සැනසීම දක්වාම සතර අපාය ආදී දුර්ගතියෙන් අත මිදලා කටයුතු කරන්න ඒ ආශිර්වාදයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කළ යුතුයි. යම් හේතුවකින් සසර කුසල ධර්මයන්ගේ ප්‍රතිඵලයත් එක්ක සෝවාන් ආදී ආර්ය මාර්ගඵලයකට ලක් වෙන්න පුළුවන්කම ලැබුණොත් සදහටම සතර අපායෙන් මිදුන කෙනෙක් වෙනවා. වීරය සහ උත්සාහය තියෙනවා නම් ඒ කාරණාව මුදුන්පත් කරගන්න අපිට භාග්‍ය තියෙන්න පුළුවන්. අන් ඒක නිසා
බුද්ධාන්තරයේ ලැබුණ, මනුස්ස ජීවිතය ලැබුණ, සම්මාධිට්ඨික බව ලැබුණ, කර්මය කර්ම ඵලයේ පිළිබඳව විශ්වාසය අවබෝධය ඇති කරගත්ත. ආංගේ විශ්වාසයෙන් අවබෝධයන් තුළින් දුක්ඛිත සසරින් මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ ලැබුණ අවස්ථාව අපි සියලු දෙනාටම ප්‍රයෝජනයක් සහිත අවස්ථාවක් බවට පත් කරගන්න රත්නත්‍රි ආශිර්වාදයෙන්ම ශක්තිය ධෛර්යය භාග්‍යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.